Battaramulla Pelawatte නිවසක් තුළ අභිරහස් ලෙස මිය ගිය කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායකගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය ඉදිරිපත් කරන කරුණු මීට පෙර පොලිසිය ප්‍රකාශ කළ කරුණු වලට තරමක් වෙනස් වන අතර සිදුවීම තීරුම් ගැනීමට අපහසු හා යම් යම් ප්‍රහේලිකා කිහිපයක් ඉති කරන ලද එකක් බවට පත්ව තිබෙනවා. අවිවාහකයෙකු 49 හැවිරිදි ව්‍යාපාරිකයාගෙන් 30 වසරදා සිට තොරතුරක් නැතිව තිබී පවුලේ අය පොලිසියට පැමිණිලි කර සොයා බලමින් සිටි අතරේ ඔහුගේ නැගණිය ඇගේ පවුලේ අය සමග එක්ව සොයා බලද්දී පළවෙනිදා සවස ඉදිබුණු නිරුවත් මල සිරුරක් ව්‍යාපාරිකයාට අයත් නිවසේ උඩුමහලේ පිහිනුම් තටාකයේ තිබී සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කර තිබුණා. පළවනදා හා දෙවනදා පළවු වාර්තාවලින් එම සිරුර ව්‍යාපාරිකයාගේ බවට නිසැකයෙන්ම නම් කර තිබුණු නමුත් තුන්වනදා සිකුරාදා පැවති පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගී වූ ව්‍යාපාරිකයාගේ පවුලේ ඥාතීන් පවසා තිබුණේ ඉදිමුණු නිරුවත් මල සිරුර ව්‍යාපාරිකයාගේ නොවන බවයි. ඒ ප්‍රකාශය අනුව පශ්චාත් මරණ පරීක්ෂණය කරගෙන යාමේ ගැටලුවක් පැන නැගී අතර DNA පරීක්ෂණයකින් සත්‍ය තහවුරු කරන තුරු ලබන සමුදාතෙක් මරණ පරීක්ෂණය කළදමා තිබුණා. කොළඹ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී මෙම දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට යොදාගෙන පවුලේ ඥාතීන් එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් එහිදී පවසා ඇත්තේ අදාළ සිරුර කෝටිපති ව්‍යාපාරිකයාගේ නොවන බවයි. ඒ අනුව සිරුරේ අනන්‍යතාව සම්බන්ධයෙන් මතුවූ ගැටලුකාරී තත්ත්වය හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණය කල් දැමුණා. කෙසේ වෙතත් මේ දක්වා අතුරුදන් ව්‍යාපාරිකයා ගැන වෙනත් හෝඩුවාවක් පොලිසියට ලැබී නැත. ඔහු ජීවතුන් අතර සිටීද නැද්ද යන්න පවා පොලිසියට නිශ්චය කිරීමට අපහසු තත්ත්වයක් පැන නැගී ඇත. මේ නිසා මේ පිළිබඳ පරීක්ෂණ ඉදිරියට කරගෙන යාමේ ගැටලුවක්ද පැන නැගී තිබෙනවා. එමෙන්ම මේ සිරුර ව්‍යාපාරිකයාගේ නොවන්නේ නම් වෙන කාගේ එකක්ද, එය මෙතනට ආවේ කෙසේද යන්න ආදී ගැටලුකාරී තත්ත්වයන්ද මතුව තිබෙනවා. ෂේඩ්ස් සමග ප්‍රකට නිමියඳුම් සාප්පු ජාලයක් පවත්වා ගිය ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතා ප්‍රකට බෞද්ධ මාධ්‍ය නාලිකාවක් වන ශ්‍රද්ධා ටීවීහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජික ගිහියන් කිහිප දෙනා අතරින් කෙනෙකි. ඔහුගේ මරණ සම්බන්ධ ආරංචි සැලවීමෙන් පසු ස්වාමින් වහන්සේලා විශාල වශයෙන් ඔහුගේ නිවසට පැමිණ සිද්ධිය ගැන කම්පා වෙමින් සිටින අයුරු වාර්තාවලින් දැක්වුණා. කෙසේ වෙතත් එම නාලිකාව මගින් තම අධ්‍යක්ෂ මණ්ඩලයේ කෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබීම තම ප්‍රසිද්ධ කර නැහැ. ඔවුන්ගේ වෙබ් අඩවියේ About Us පිටුවේ පවා ඉවත් වී තිබෙනවා. රොෂාන් වන්නිනායකගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය ප්‍රකාශ කළ ඇතම් කරුණු වරිමට පරස්පර වන අතර මුලින් ඝාතනය නිවසේ එම අවස්ථාවේ සිටි කාන්තාවක් ඇතුළු කණ්ඩායම මෙහෙවන්නට ඇතැයි ප්‍රකාශ කර තිබුණි. තුන්වනදා දහවල් වාර්තා කර තිබුණේ නිවසේ සිට යෝලක් පලායන දර්ශන CCTV ඇසුරෙන් සොයාගත් බවයි. නමුත් තුන්වනදා සවස පොලිසිය පවසන්නේ ඝාතන සිද්ධියෙන් පසු රාත්‍රී නිවසින් ව්‍යාපාරිකයාගේ වාහනයද රැගෙන පලා යන්නේ එක් පුද්ගලෙකු පමණක් බවත්, ඔහු අතරමඟදී කාන්තාවක වාහනයට නංවාගෙන පලා යන්නට ඇති බවයි. මේ අතර තුන්වනදා උදෑසන විට පොලිසිය ප්‍රකාශ කර තිබුණේ ඝාතනයට ලක් වූ අයගේ සිරුර ආසන්නයේ පාවිච්චි කරන ලද කොණ්ඩමයක් හා පාවිච්චි නොකළ කොණ්ඩම් දෙකක් හමු කතාවක්. ඒ අනුව ඒත්තු ගොස් තිබුණේ ව්‍යාපාරිකයාගේ කොණ්ඩම් එහි තිබූ ආකාරයයි. නමුත් පොලිසිය පවසන්නේ එම කොණ්ඩමය සමග බිලක්ද තිබුණු බවත්, එම බිලේ දත්ත ඔස්සේ කොණ්ඩම මිලටගත්තේ ඝාතකයා විය හැකි බවත්ය. කළුබෝල රෝහලස්ල ෆාමසික CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී පසුගිය 30 වසරදා 5/3/22ට පමණ උපත් පාලන කොප මිලදගෙන ඇති ඝාතන සැකකරු හඳුනා ගන්න ලැබෙන බව පොලිසිය කියනවා. ඝාතනය වන අවස්ථාවේ නිවසේ සිටින්නේ මියගිය අය සහ ඝාතකයන් පිරිමින් දෙන්නා පමණක් ආකාරයට නවතම පොලිස් වාර්තා සටහන් කරන අතර යනුන පාවිච්චි කරත්තේ ඒ දෙන්නා කෙනෙකු විය හැකි බවට අනුමාන කරනවා. 30 වනදා රාත්‍රී ඝාතනය සිදු කර සුදු පැහැති මෝටර රථයෙන් පලා යන සැකරු සම්බන්ධයෙන් නවතම වාර්තාවක් සිකුරාදා සවස් පොලිසිය හෙළිදරව් කර තිබුණා. ඒ අනුව මෝටර රථයේ ගමන්ගත් මාර්ගයේ CCTV දර්ශන පරීක්ෂා කළ පොලිසියට හෙළි වී තිබෙන්නේ මෝටර රථයෙන් යළි නිවසින් පිටවී ගොස් ඇත්තේ එක් පුද්ගලෙකු පමණක් බව. පුද්ගලයා මෝටර රථයට තවත් කාන්තාවක් නංවාගෙන ඇති බවත්, පසු ඔවුන් දෙදෙනා කටුනාය කොළඹ අධිවේගී මාර්ගයට ඇතුළු කර ඇති බවත් පොලිසිය පවසනවා. අධිවේගී මාර්ගයේ ජයල 18 කණු ප්‍රදේශයේදී මෝටර රථයේ කාර්මික දෝෂයක ලක් වී නතර වී ඇති බවත්, අධිවේගී මාර්ගයේ අතුරුපත් වාහන ඇදගෙන යාමට භාවිතා කරන මෝටර රථයකට ඇමුමක් ලබා දී ප්‍රීපදූ තැනැත්තා එය ගෙන්වාගෙන ඇති බවත් හෙළි කර තිබෙනවා. ඔහු එම ඇමතුම ලබාගෙන ඇත්තේ මියගිය ව්‍යාපාරිකයාගේ ජම්ගම් දුරකථනයෙන් බවද පොලිසිය කියනවා. පසුවේ ජයලින් පිටතට දමා ඇදගෙන යාමට පැමිණි රථයේ පුද්ගලයෙකුගෙන් ගරාජයක දුරකථන අංකයක් ඉල්ලා එම අංකය අමතා වාහන ඇදගෙන යාමට භාවිත කරන තවත් රථයක් ගෙන්වා ඇති බවත් පොලිසිය කියනවා. ඒ අනෝහි පැමිණි පුද්ගලයා මීගම ශාන්ත ජෝසප් ප්‍රදේශයේ පිහිටි ගරාජයක් වෙත එම මෝටර රථය ඇදගෙන ගොස් ඇති බවත් රථයේ සිටි යුවළ ඔහු සමග ගමන් කර ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. ඒ වන විට වේලාව අලුයම 7:05 වූ බවත් ගරාජයේ වාසා දමා තිබෙන නිසා ඔවුන් මෝටර රථයේ ඒ අසල නවතා දමා ඇදගෙන යාමට පැමිණි රථයේ ඉදිරියට පවසා ඇත්තේ තමන් කටුනාය ගුවන් තොටුපොළ අසලට රැගෙන යන ලෙස බවත් පොලිසිය පවසනවා. මෙම ගමනට රුපියල් 15000ක් ගමන් ගාස්තුවක් ගෙවා කටුනායගෙන් දෙදෙනා බැස ගිය බව පොලිසිය සඳහන් කරනවා. මෙම හෙළිදරව් අනුව ඝාතක පුද්ගලයාට පලා යාමට ඊතරම් හදිසියක් තිබී නොමැති ආකාරයක් හා ඔහු සොරකම් කළ වාහනය හදාගන්නට ගරාජයක් වෙත ගිය ආකාරයක් වාර්තා කර තිබෙනවා. ඝාතනයක් සිදු කර රටින් පලා යන්නට උත්සාහ කරන අයෙකුගේ සාමාන්‍ය හැසිරීමක් නොවන ආකාරයක් මෙම හැසිරීම පෙන්වු කරනවා. ඔවුන් මියගිය ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ් පතෙන් රුපියල් 300ක පමණ භාණ්ඩ කිහිපයක් කටුනාය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සුපිරි වෙළඳසැලකින් මිලදී ඇති බවත් පොලිසිය 3 වෙනිදා සවස පවසා තිබෙන අතර පසුව මොවුන් ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් ලක්ෂ 5කට අධික මුදලක් ගෙවා ඉන්දුනීසියා බලා යන්නට ගුවන් ගමන් බලපත්‍ර දෙකක් වෙන් කර ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා. පොලිසිය පවසන ආකාරයට කටුනායකින් එවෙලෙම ගුවන් ටිකට්පත් ලබාගෙන ඒ ආසන්න වෙලාවකම ඔවුන් රටින් පිටව ගිය බවක් ඉඟි කර තිබෙනවා. මින් ඉහත පොලිස් වාර්තාවල බ්‍රිතාන්‍යයට යාමට උත්සාහ කළ ටිකට්පත් 2ක් ගැන විස්තරයක් හා ඉන්දුනීසියාවට යාමට ලබාගත් ටිකට්පත් 5ක් ගැන විස්තරයක් තිබුණා. නමුත් සවස වනවිට එම කතාව වෙනස් වී යුවලක් පමණක් රටින් පිටවී ඉන්දුනීසියාවට යාමට කළ උත්සාහයක් ගැන තොරතුරු පොලිසිය ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ඔවුන් ඉන්දුනීසියාවට ගියේ කවර ගුවන් යානයකින්ද යන්න හෝ ඔවුන් ඇත්තටම රටින් පලා ගියාද යන්න සිකුරාදා සවස වන විටත් පොලිසිය තහවුරු කරගෙන තිබුණේ නැහැ. මේ අනුව පොලිසිය හෙළි කරන නවතම වාර්තා අනුව ඝාතනය වී ඇති ව්‍යාපාරිකයාමද යන්න තවම අපැහැදිලියි. ඝාතනයේ තරුණ පුද්ගල වැඩක් බවට සැක කරන පිරිමි දෙන්නෙකු සිටි තැන කොණ්ඩම් භාවිතයක් සිදු වී ඇති බවත් පොලිසිය සඳහන් කරන කරුණු අතර තිබෙනවා. පලාගිය පුද්ගලයාගේ අරමුණ ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ් සොරකම් කර එම මුදල් වලින් විදේශගත වීම බවට ඉඟියක් කර තිබෙනවා. සාමාන්‍ය ලෙස ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් විදේශවලදී ගනුදෙනුවක් සිදු කරන්නේ නම් ඊට පෙර හිමිකරු තම අනන්‍යතාවය බැංකුවට දන්වා විදේශ ගනුදෙනු සක්‍රිය කරගත යුතු වන අතර එසේ නොවන කාඩ් හරහා වෙන රටකදී ගනුදෙනු කළ නොහැකි. ව්‍යාපාරිකයා මරන්නට පෙර ඒ දේ ඉටු කරගතහොත් මිස මේ දක්වා තොරතුරු අනුව ඝාතකයා ලබාගෙන ඇති එකම වාසිය ව්‍යාපාරිකයාගේ කාඩ්පත් හරහා ලක්ෂ 5කින් ගුවන් ටිකට්පත් ලබා ගැනීම පමණයි. මේ ඝාතනය මීට වඩා වෙනස් අරමුණක් වෙනුවෙන් සිදු කර තිබේද යන්න ගැන තවම සැක සංකා ඉදිරි කර තිබෙන්නේ මේ නිසයි.